අපේ රටේ හොරකම් වංචා දූෂණ රසක් සිද්ධ වෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට තමන්ට මත්ද්‍රව්‍යය භාවිතා කරන්න ඕන වුණාම ඕනම ජරාවැඩක් කරලා සල්ලි හොයන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි, අද මත්ද්‍රව්‍ය පානය කරපු මිනිස්සුන්ට සමහර වෙලාවට පාරේ යන ගෑණියෙක් දරුවෙක්වත් පෙන්වන්න බෑ. මීට දින කීපයකට ඉස්සෙල්ලා පාරේ ගමන් කරන අවුරුදු 19ක කාන්තාවකට මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලෙක් මන්නේකින් දිගට හරහට පාර දෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගමේ කවුරුන් හෝ එතෙන්ට නාවනම් සමහර විට ඒ කාන්තාව එමේ ස්ථානයේ මරා දාන්නත් තිබුණා. ඒ ප්‍රදේශයේ පුද්ගලයෙක් කියනවා මොහු මත්ද්‍රව්‍ය වලට අබ්බෙහි වෙත්ත පුද්ගලයෙක් වෙනත් ප්‍රදේශයකින් මේ ගමට ඇවිල්ලා මෙහි මුර වැඩක් කරනවා කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපිට කියන්න තිබෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිසුන්ගෙන් ප්‍රවේශම් වෙන්නට ඕන. ඒ නිසා මේ රටෙන් මත්ද්‍රව්‍ය සම්පූර්ණ තුරන් කරන්නට ජනතාව පොලිසියට සහයෝගය ලබා දෙන්න ඕන. එහෙමත් නැත්නම් මේ මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නට ඒ අදාළ අංශවලට දැනුම් දෙන්නට ඕන. අපිත් නිහඬව හිටියොත් මේ මත්ද්‍රව්‍ය දිනෙන් දින ඉහළට යාමත් එක්ක අපේ සමාජයට සිද්ධ වෙන්නේ මහා විනාශයක්. අපේ දරුවෝ, අපේ දෙමව්පියෝ, අපේ සහෝදරයෝ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් විනාශයටපත් වෙනවා. මේ අපේ දරුවෝ අනාගත දරුවන් රැකගන්නට නම් මේ මත්ද්‍රව්‍ය වලට තිත තබන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි බලධාරීන්ටත් මතක් කරනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව දැඩි පියවරක් අරගෙන මේව නවත්වන්නට කටයුතු කරන්නට කියලා. එහෙම නොවුනොත් අපේ රටේ ඉදිරි අනාගතයට සිද්ධ වෙන්නේ මහා විනාශයක්. මල්ලි ද වැඩල්ලනකොට හය දහයට හය කාල්ට වගේ ඇති වැඩනකොට රහපති ටවර එක වැඩගන්න මිනිහා මේ මල්ලයක් කරගෙන හැල්ලා ළමයට උළුවට තුන් හතර පොල්කටයි අතටයි කකුලකටයි කොමාරි හය හත් පොල්කට මන්න පාර වැදිලා තියෙනවා. වැදිලා දුවගෙන ලේ පිටින් මෙතන වැටුණ අය කෑ ගහගෙන දුවගෙන ඇවිල්ලා මෙතන ලේ පාර ඉස්සෙල්ලා පෙන්වයි. එතන ලේ පාරත් එක වැඩලා ඉන්නකොට පස්සේ කාර් එක දාගෙන හොස්පිටල් එකට අරන් ගියාම ඕමක ස්පිටාලේ සද බල අමාරු නිසා මේ මා ස්පිටාලට ට්‍රාන්ස්ෆර් කරලා තිබුණා මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා. ඉතින් අර ওই ටවර් එකේ මේ ටවර් එක බලා ගන්න මිනිහා තමයි මේ වැඩේ ප්‍රහාරය එල්ල කළේ. කතා මාට ඉතින් පොලිසියෙන් ආවේ. ඒ හැල තමයි මෙතන පොලිසියෙන් 15 20ක් ඇවිල්ලා පස්සේ මේක ටවර් එක උඩ නැගලා හිටියා. මන්නේ තරගෙන ටවර් එක නැගලා හිටියා. පස්සේ පොලිසියෙන් කියලා කියලා මිනිහා බිමට බස්සගෙන බේබදුකමනේ තියෙන ඉතත් බේබදුකමට මිනිහා ගංජා ගහනවා, කුඩු ගහනවා, අයිස් ගහනවා. යන ගුරුනගල පැත්තේ මනසේ කිසි ආතක් පාතක් නැතුව තමයි මෙතන ඇවිල්ලා මේ ටවර් එකේ මුරකාරයෙක් හැටියට දැන් අවුරුදු 10ක 12ක වගේ ඉඳලා ඉන්නව උතන. ඔය ඉන්න අතර වාරේ තමයි ඉතින් ඔය මේ අපි මල්ලිත් එක මොකක් හරි කතාවක් ඇති කළා. ඒ කතාව තමයි දිගින් දිගට ගිහිල්ලා ඔය ප්‍රශ්නේට මූලික හේතුව.